සාමාන්‍යයෙන් ඔබ අහලා ඇති අහෝසි කර අහෝසි වෙලා යන. හැබැයි සාමාන්‍ය මිනිස්යම අහෝසි කර්ම ගැන අහලා දැනගෙන තියෙන සම්පූර්ණ වැරදි විදියට. ඒ අය හිතන්නේ කරපු පවක් පිනකින් වහගන්න පුළුවන් කියලා. අර සාමාන්‍යයෙන් යම් ආගම්වල උගන්වනවා බුදුදහමේ නොවේ මේ පව් හොදන්න පුළුවන් කියලා. එතකොට මේ පව් සමාකිරීම පව් හොදලා යවන අන්න ඒ වගේ දෘෂ්ටියකින් අහෝසි කර්ම ගැන හිතන්න පුළුවන්. සමහර විට නොවේ හොරකමක් කරලා දානයක් දීපුවහම මේක කැපිලා යනවා. හොරකමට දානි කැපෙන්නේ නැහැ මතක තියාගන්න. කරපු හොරකමේ විපාක වෙනම හම්බෙනවා. ඔබ දීපු දානි විපාක වෙනම ලැබෙනවා. සමහර වෙලාවට කෙනෙකුට හිතෙන්න පුළුවන් අපරාධයක් කරපු පව්කාරයෙකුට දැන් වෙච්ච දේ වුණා හරකෙක් නිදහස් කරනවා. එතකොට ඕක හරි කියලා. මතක තියාගන්න ඔබ කරපු අපරාධේ ප්‍රාණඝාත විපාක ඔබට වෙනම ලැබෙනවා. ඔබ හරකෙක් නිදහස් කරලා මරණයට කැපවෙච්ච සතෙක් නිදහස් කරලා ජීවිත දානයක් දුන්නොත් ඒකේ විපාකයක් ඔබට සංසාරේ වෙනම ලැබෙනවා. ඒ නිසා කරපු පවක් පිනකින් වහන්න පුළුවන් කමක් නැහැ. තමන් චේතනාවක් පහළ කළ යම් කර්මයක් කරාද එහි විපාක නොවිදා ප්‍රහාණය කරන ක්‍රමයක් බුදු ඇසින්වත් දකින්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ පෙන්නනවා. එහෙනම් අහෝසි කර්ම දැන් අපි ඒක හොඳට තේරුම් ගත්තොත් අපිට මේ කාරණේ තේරුම් ගන්න පුළුවන්. අහෝසි කර්ම කියලා ධර්මයේ පෙන්නන්නේ ධර්මාවබෝධයත් එක්ක අහෝසි වෙලා යන විපාක දෙන්න පරිසරයක් නැතිකම නිසා අහෝසි වෙනවා. ඒ අහෝසි වෙන්නේ විපාක දෙන්න විදිහක් නැහැ පරිසරයක් නැහැ. දැන් අපි හිතමු කෙනෙක් කොහොම හරි වීරිය වඩලා සෝවාන් ඵලයට පත් වෙනවා කියලා සෝතාපන්න වෙයි. සෝතාපන්න ඵලයට පත් වෙච්ච කෙනා උපරිම ආයමත් ඉපදුනත් උපදින්නේ ආත්ම හතයි. ඒත් අපායක කොහෙවත් පැටෙන්නේ නැහැ. මතක තියාගන්න සෝවාන් වෙද්දිම සතර අපායෙන් සදහට මෙයා නිදහස් වෙනවා. එහෙමනම් එයා සසරේ කරපු කර්ම නිරේගාමී කර්ම තිරිසන් ලෝකේ උපදින කර්ම ප්‍රේත ලෝකේ අසුර අපායේ වැටෙන කර්ම පෙර සසරේව තියෙන පුළුවන්. හැබැයි සෝවාන් ඵලයට පත් වෙනවා සමගම ඒ අපායගාමී සියලු අකුසල් අහෝසි වෙලා යනවා. කන්න අහෝසි කර්ම. ඊළඟට කෙනෙක් මේ ජීවිතේ කොහොම හරි වීරිය වඩලා සකදාගාමී ඵලයට පත් වෙන සක්ෘදාගාමී කියන මාර්ග ඵලය ලබනවා. ඒ කෙනා කාම ලෝකෙ එක වතාවයි කියන උපදී. එහෙනම් එතනින් එහා විපාක දෙන්න සසරේ සකස් වෙච්ච සියලු කර්ම ඔහුට අහෝසි වෙලා යනවා. ඊළඟට අපි හිතමු කෙනෙක් අනාගාමී ඵලයට පත් වෙනවා. අනාගාමී කියලා කියන්නේ න ආගාමී කාම ලෝකයට ආයි එන්නේ නැහැ කියන එක. මේ අපි කවුරුත් ඉන්න මේ දිව්‍ය ලෝක, මනුස්ස ලෝක, සතර ආපාය මේ ඔක්කොම කාම ලෝක. අනාගාමී වෙච්ච කෙනා කාම ලෝකේ උපදින්නේ නැහැ. ඒ කෙනා උපදින්නේ සුද්ධාවාස කියන බබල. එහෙදි ඉතිරි මාර්ගඵල, ඒ කියන්නේ අරහත්ත්වයේ විතරයි යාට සාක්ෂාත් කරන්න තියෙන්නේ. යා රහත්භාවයට පත් වෙලා එහෙම පිරිනිවන් පාන එතනින් ඉවරයි. එතකොට අනාගාමී වෙච්ච කෙනෙකුට කාම ලෝකේ විපාක දෙන්නේ යම් තාක් කර්ම තිබුණද ඒවා එක ජීවිතයකට පමණක් සීමා වෙනවා. එතනින් එහා විපාක දෙන්න පරිසරයක් නෑ. ඒ ජීවිතය මරණින් මතුව ඒ ඔක්කොම අහෝසි වෙනවා. එයා උපදින්නේ සුද්ධාවාස බබළු, එහි පිරිනිවන් පාන. අපි හිතමු මේ ජීවිතයේ කෙනෙක් රහත් වෙනවා කියලා. රහතන් වහන්සේලාට පිරිනිවන් පාන තෙක් ඒ ජීවිතේ මතුවලා විපාක දෙන කර්ම තියෙනවා. ඒවට කියන ප්‍රවෘත්ති විපාක කියලා. හැබැයි පිරිනිවන් පානව සමගම සියලු කර්මයන්ගේ විපාක අවසන් වෙලා යනවා. එතනින් එහා ඒ විපාක දෙන්න පරිසරයක් නැහැ. ඒවා හොසි වෙනවා. සරණං ගච්ඡාමි.